Welcome to Free Education YouTube channel. අද මම ඔයගලන්ට කතා කරන්න යන්නේ communication එක පාවිච්චි කරන්න පුළුවන් office එකේ නැත්නම් bookshop එකේ පාවිච්චි කරන්න පුළුවන් duplex තියෙන හොඳම photocopy machine එකක් ගැන මේක තමයි Toshiba වල දැන්ට අඩුවටම තියෙන duplex තියෙන photocopy machine එක. මේකේ print scan photocopy ඊට අමතරව duplex facility එක තියෙනවා. ඊට අමතරව pen එක ගාලා print out ගන්නත් පුළුවන්. මේකේ network facility එකක් තියෙනවා. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඕගලන්ට ඕගලන්ගේ phone එක උනත් data cable එකේ මේ photocopy machine වලට connect කරලා print out එහෙම ගන්න පුළුවන්. ඉතින් මේක ගත්තොත් එහෙම මේක දැන්ට එන brand new හොඳ photocopy machine එක Toshiba brand එකේ. මේක මම කතා කරන්නේ 2023 අවුරුද්දේනේ. මේ වෙද්දී එක තියෙන හොඳම machine එකක් duplex තියෙන අඩුම ගන්නට I think communication වලට එහෙම අපිට buy නැතුව recommend කරන්න පුළුවන්. මොකද මේකේ අවශ්‍ය communication අවශ්‍ය කරන print scan photocopy duplex USB network තියෙනවා. ඊට අමතරව මේකේ මේ නගුලන්ට අවුරුද්දක් නැත්තම් 80,000ක warranty එකත් හම්බෙනවා. මේක ලංකාවේ වන්තන එකට අපි free delivery කරලා high කරලා දෙනවා. අනිත් photocopy machine වල වගේම ඊට අමතරව free training එකකුත් දෙනවා. ඉතින් මේකේ printing cost එක සාමාන්‍ය අඩුයි printing cost එක. Communication ගොඩක් ගැලපෙනවා. කොහොමවත් ලැඩෙන්නේ නැහැ. මොකද මේ brand new machine නිසා. ඉතින් අනිත් වාසියේ ගත්තොත් එහෙම ඉතින් මේකේ scanning ගත්තොත් එහෙම color scan black scan කොහොමවත් එනවා. ඕගොල්ලෝ දන්නවා දැන් තියෙන හැම brand new photocopy machine එකම color scan black scan දෙකම එනවා කියලා. ඉතින් මේ photocopy speed එක ගත්තොත් එහෙනම් ඒකත් විනාඩි 23ක් වගේ speed එකක් තියෙනවා. ඉතින් මේකේ specification මම ඔයගලන්ට පෙන්නන්නම්. Toshiba එකේ මම ගොඩක් කරලා අපේ site එකෙන් තමයි specification පෙන්නන්නේ. මොකද අපි ඒකේ customer අවශ්‍ය කරන specification ටික දාලා තියෙනවා. මොකද සමහර වෙලාවට ගොඩක් තැන්වල specification එක ගත්තාම පොඩක් confuse වෙනවා. මොකද සමාන models එකට දාලා තියෙන නිසා. හරි අපි දැන් මේක ගිහිල්ලා specifications ටික බලමු. සමහරට ඔයගල දැන්ටවත් දන්නව ඇති මේ lankaphotocopymachines.com කියන්නේ අපේ photocopy machine සම්බන්ධව තියෙන website එක. මේක මම විස්තර ටික දාලා තියෙනවා. මේකේ මම price එක කියන්න දුන්නා. මේකේ දැන්න තියෙන price එක අපි කොහොමද website එකේ තියෙනවා. ඉතින් ඕගලන්ට මේ price එක අනිවාර්යෙන් ඉස්සරහට අඩුවේ. මොකද දැන් මේ දවස්වල dollar rate එක අඩුවේගෙන යන නිසා. ඉතින් මේ price එක හිතන්න එපා. ඕගලන්ට ගන්න අවශ්‍ය නම් call එකක් දීලා අලුත්ම prices දැනගන්න පුළුවන් අපේ hotline numbers වලින්. ඉතින් ඕගලන්ට ඊට අමතරව වෙන මොනවා හරි machine එක ගැන ප්‍රශ්නයක් හරි තව මොනවා හරි ඔයගලන්ට අවශ්‍ය කරන උපකරණ තියෙනවා නම් bookshop වලට communication වලට ඒ වගේ දේවල් නැත්නම් ඔයගල office එකට අපේ hotline numbers වල කතා කරලා ඔන්න විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේකේ මූලික අවශ්‍ය කරන features ටික මම දාලා තිනවා. Lee studio මේක 2329 නේ. ඊළඟට මේකේ memory එක ගත්තොත් එහෙම 512 memory එකක් තියෙනවා. 512 memory එකක් තියෙනවා. ඒ 3 නිකන් ගහන්න පුළුවන්. මේක විනාඩිය 23 speed එක 28 නෙමෙයි sorry. 23ක speed එකක් වදිනවා. ඊළඟට අමතරව 350 sheet දාලා තියන්න පුළුවන් bypass එකේ 100යි. ඊට අමතරව cassette එකේ 250ක් දාන්න පුළුවන්. කියන්නේ cassette එක කියන්නේ ඔයගොල්ලෝ දන්න ඇති. මේක තමයි cassette එක කියන්නේ ලාච්චු වගේ තියෙන එක bypass කියන්නේ අපි පැත්තෙන් තියෙන tray එක. I think එතකොට මේ bypass tray එක අපි හැමිස්සම කියන්නේ වහලා තියන්න කියලා. මොකද හේතුව ඒක තමයි මේක ඇරියාම මේ පොඩ එලියට් නේ ඇරින්නේ. එතකොට තියා වැඩිපුර space එකක් යනවා machine එකට. අනිත් එක තමයි ඔක එහෙම යනකොට හැප්ලක් ඇඩ්නොත් එහෙම ඔක ඔයගලන්ට පාඩුවක් වෙනවා. මොකද ඔයගල ඇතින් වෙන damage වලට warranty හම්බෙන්නෙත් නැහැ. ඒ නිසා කැඩෙන්න පුළුවන් ඔක එහෙම ඇද්දි හැපුණොත් එහෙම. ඉතින් අපි හැමිස්සම කියන්නේ ඔයගලන්ට අවශ්‍ය වට මේක ඇරලා අවශ්‍ය paper දාලා copy stick ගහගෙන අනිත් වල වහලා තියන්න කියලා. මේක අවශ්‍ය නැහැ හිතන්න මෙහෙම ඔයගල වැඩිපුරම ගහන්නේ A4 නක්. ඔගලන්ට පුළුවන් A4 ටික මේ ලාච්චුට දාලා තියාගන්න. මෙතන A4 කියලා ගහලා තිබ්බට මේක A3 වෙනකම් ඔක්කොම paper මේ ලාච්චුට දාන්න පුළුවන්. දැන් උදාහරණයකදී ඔයගොල්ලෝ A4 නම් වැඩිපුර යන්නේ. ඔයාලට පුළුවන් A4 ලාච්චුට දාලා තියන්න. නැත්නම් A3 නම් වැඩිපුර ගන්න ඔයගොල්ලෝ A3 ටික ලාච්චුව දාලා තියන්න පුළුවන්. ඊට අමතරව වෙනමක් කර size එකක් ආව හිතන්න ID card එකක් හරි නැත්නම් උපැන්නක් වගේ ආවොත් එහෙම B4 sorry legal එකක් වගේ එහෙම නැත්නම් A5 එකක් වගේ ආවොත් එහෙම ඔයාලට පුළුවන් ටග් ගාලා bypass tray කැරියා ඒක අදාළ කෝල් ටික දාලා ඒ අදාළ කොපි ස්ටික් ගහ ගන්න. මේක මුකුත් අරින්න ගන්න ඕනේ නැහැ. හරි. එතකොට ඒක ඉවරනන පස්සේ ක්වලිටි කරගෙන මේක ආපහු වහලා තියන්න. මොකද නැත්නම් මේක හරි සිලකුව වගේ හැපිලා ඩැමේජ් වෙන පුළුවන්. ඒ නැත්නම් මේක මොකන්ද ස්පේස් එක නිකන් අපතේ යනවා මේක ඇරලා තිබ්බහම. අනික තමයි මේක ඇතුළට ඩූලි යන්නත් පුළුවන් මේ ට්‍රේ එක හරහා. ඉතින් ඒක වහලා තියෙන එක හොඳයි පාවිච්චි කරන්න ඇති හැම වෙලාවෙදීම. ඉතින් අපි ආපහු ස්පෙસિෆිකේෂන් එකට ගියොත් එහෙම
මේක සාමාන්‍ය මැක්සිමම් ෆ්‍රේම් එක වැසි 1800යි. 1800 වෙන්න හේතුව තමයි මේකේ ට්‍රේස් වෙනම දාන්න පුළුවන්. දැන් ගොඩක් අය අහනවානේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ ප්‍රිටරයිඩින් කරන පරණ පාවිච්චි කරපු මැෂින් වල උසර තියෙන නිසා අහන උස මැෂින් නැද්ද කියලා. අපි කියන උස මැෂින් තියෙන උස මැෂින් මේකත් ඔයාලට උස මැෂින් එකක් කරලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි කියන්නේ එහෙම උස මැෂින් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ කියන්නේ මැෂින් එක ලොකු වෙන ගාණ වැඩි වෙනවනේ. අපි හැමෝම කස්ටමර්ට කියන්නේ මේ මැෂින් එක අරගන්න. මේ මැෂින් එක අරගෙන හරි ඔයාට තව ට්‍රේස් ඕන නම් වෙනම ඇඩ් කරන්න පුළුවන්. ඒත් එකම ගාණ යන්නේ. ගද්දි ට්‍රේ දාලා ගත්තත් එකම ගාණ. පස්සේ ට්‍රේ ඇඩ් කරත් එකම ගාණ යන්නේ. ඉතින් ඔයිස්ලා මේක කරන පාවිච්චි ගන්න ඕන මදි කියලා හිතනවා නම් ට්‍රේස් දාගන්න කියලා. ඉතින් එහෙම කියන කවුරුවත් එහෙම ට්‍රේස් දාගන්නේ නැහැ. මොකද හේතුව මේක හොඳටම ඇති කමියුනිකේෂන් වල පාවිච්චි ගන්න. අර මං කිව්ව සිස්ටම් වල පාවිච්චි ගන්න. A4 දැම්මා නැත්නම් වැඩිපුරම ගාන ක්වලිටි කියලා ආච්චුවට දාලා තිබ්බා. වෙන මොකක් සයිස් එකක් ආවට අග්ගල බයිපාස් එකෙන් දාලා ගහමුවා. එච්චරයි. හැම එක එක සයිස් වලට එක එක ට්‍රේස් තියෙන අවස්ථාවක් නැහැ. එහෙම ඕනම් දෙන්න පුළුවන්. ඉතින් ඒකයි. ඉතින් එහෙම අවස්ථාවක් නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔයාලට ලොකු මැෂින් එකක් ඕනෙ කිව්වොත් මේ මැෂින් එක මෙන්න මේ විදිහට අපිට අප්ඩේට් කරලා දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ ඉතින් දාලා ෆොටෝ එක 1 2 3 4 ට්‍රේස් 4ක් දා ඇඩ් කරලා මේ උඩ RDF එකක් දාලා මේ ස්ටෑන්ඩඩ් එක මෙහෙම ගන්න පුළුවන්. ඒක ටිකක් වැඩිපුර ගාණක් යනවා. ඔයගොල්ලන්ට මේ ස්ටෑන්ඩඩ් අප්ලෝඩ් අප්ඩේට් කරගන්න පුළුවන්. අපි කියන්නේ කස්ටමර්ස්ලා නිකන් අපරාධයෙන් සල්ලි අපිට ගාණක් කියන එක වෙනම දෑ. ඒ වගේ නෙමෙයි කස්ටමර් කී පැත්තින් තමයි බලන්න බිස්නස් එකේ ලෝන් එකක් දැල් සමානලට ගන්න ඉතින් ලොකු කුණගෙත නැත්නම් අපි මේ කාර්යයන්නේ නැහැ කියලා ලොකු මැෂින් එකක් අපිට තිබුණාන්න පුළුවන්. අපි එහෙම කරන්නේ නැහැ. අපි කියන්නේ කස්ටමර් දැනුවත් කරනවා. දැනුවත් කළා අපි කියනවා මේක පෙන්නලා වාට හරි මෙහෙමයි මේ ගාණ යනවා රේට් කරද්දී වාට උනම් පස්සේ දැට් කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඉස්ලාම් මේ ගාණ පාවිච්චි කරලා බලන්න කියලා. ඉතින් කස්ටමර්ස් ලා එහෙම ගන්නවා. මේ වෙනකන් නම් කවුරුවත් එහෙම කියලා නැහැ. අපිට ට්‍රේ එකමදි එක ට්‍රේ එකමදි තව ට්‍රේ ඕනේ කියලා එහෙම කියලා නැහැ. ඒ කියන්නේ මේකෙන් කමියුනිකේෂන් එක සාමාන්‍ය කමියුනිකේෂන් අප් කරගෙන යන්න පුළුවන්. සාමාන්‍ය මෙහෙමයි. සාමාන්‍ය සම්තිනවල කමියුනිකේෂන් ඔය කැම්පස් ගාව ඒ වගේ ලොකු ලොකු තැන්වල දානවා. ඒත් මාසෙට කොළ ලක්ෂයක් වගේ ගන්න තැන්. අන්න ඒ වගේ වන්නම් අපි අර වගේ ලොකු මැෂින් රෙකමන්ඩ් කරනවා. ඒ අපි ගාව තියෙනවා. ඉතින් සාමාන්‍ය කමියුනිකේෂන් වල මේ වගේ මැෂින් එක හොඳටම ඇති ඔයගොල්ලන්ට. නැත්තම් ලොකු මැෂින් උත් අපි ගාව තියෙනවා වන්තර. ඉතින් ඒකයි අපි මේකේ කියන්නේ ගොඩක් අය මේක දැක්කම හිතන්නේ පොඩි මැෂින් නැහැ කියලා. පොඩි නෑ මේක. ඔයගලන්ට කමියුනිකේෂන් අවශ්‍ය කරන වැඩ ටික බය නැතුව කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ මැෂින් එක ගැනත් ඔයගලන්ට හරිය ප්‍රශ්න තියෙනවා නම් අපිට පල්ලෙහා කමෙන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ෆෝන් නම්බර්ස් වල කතා කරලා අහන්න පුළුවන්. මම මේක බය නැතුව කමියුනිකේෂන් වලට සාමාන්‍ය පොඩි කමියුනිකේෂන් වලට අලුතින් පටන් ගන්න කමියුනිකේෂන් වලට රෙකමන්ඩ් කරනවා. මොකද අපි මේ ගොඩක්ම අපේ සේල් වෙන මැෂින් එකක් තමයි මේක. මේකේ ඩුප්ලෙක්ස් තියෙන නිසා, අනික නෙට්වර්ක් තියෙන නිසා, අනික පෙන් ගහන්නත් පුළුවන් නිසා මේක ටිකක් ගොඩක් සේල් වෙන මැෂින් එකක්. ඕගලන්ට ඕන නම් මේකට Wi-Fi ඕන නම් Wi-Fi වෙනම ඇඩ් කරගන්න පුළුවන්. ඒ ෆීචර්ස් ඔක්කොම මේකේ තියෙනවා. මේ Wi-Fi ඔප්ෂනලි ඇඩ් කරන්න ඕනේ, ඒක වෙනම ගිවිමක් කරන්න ඕනේ. ඉතින් කමියුනිකේෂන් එක කොහොමවත් Wi-Fi අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර අය කමියුනිකේෂන් කරන වැරද්දක් තමයි ඒගොල්ලෝ WhatsApp වෙනේවා දාන්න වෙනම ෆෝන් එකක් තියන්නේ කමියුනිකේෂන් තියලා. එහෙමයි අපිට හම්බෙලා තියෙන අපි ඒගොල්ලෝ දැනුවත් කරලා තියෙනවා. මොකද එහෙම ෆෝන් එකක් තියාගන්න අවස්ථාවක් නැහැ. මොකද හේතුව WhatsApp එක කම්පියුටරේ දාගන්න පුළුවන් උගලන්ට. කම්පියුටරේ දාගෙන ඔයාගේ ෆෝන් නම්බර් එන්ටර් කළා. ඔයාගේ WhatsApp එක කම්පියුටරේ ගන්න පුළුවන්. ඒතකොට එන කස්ටමර්ට කියන්න පුළුවන් ඔයාගේකට ෆෝඩ් කරන්න කියලා. එතකොට ඔයාගේ එකට WhatsApp එකට දාපු ගමන් වartifactId කම්පියුටරෙන් එක ඩවුන්ලෝඩ් කරලා කෙලින්ම කම්පියුටරෙන් print out එක දාලා දෙන්න. එතකොට Wi-Fi ඕනේ නැහැ. කේබල් එකෙන් print out දෙන්න පුළුවන්. නැත්තම් network එක හරහා දෙන්න පුළුවන්. ඒ නිසා Wi-Fi අත්‍යවශ්‍ය නැහැ. සමහර ඔෆිස් වලට නම් Wi-Fi ඕනේ කියලා කියනවා. එතකොට නම් අපි අර optionally Wi-Fi card එක දාලා දෙනවා. මොකද එහෙම special requirement ඔෆිස් වල තියෙනවා ඇත්තටම. ඉතින් communication නම් කොහොමවත් Wi-Fi අවශ්‍ය වෙන්නේ නැහැ. WhatsApp එක ඕලන්ට අර විදිහට කරගන්න පුළුවන්. WhatsApp වලට print out වලට වෙනම ෆෝන් එකක් තියාගන්න අවශ්‍යත් නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. අපි හරහා ඕගලන්ට නොමිලේම දැනුවත් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ communication එකක් ඕගලන් කරගෙන යද්දී හරිය නැත්නම් book shop එකක් කරන්නේ නැත්නම් අක්කර business එකක් කරන්නේ නැහැ. එහෙම නැත්නම් business එකක් පටන් ගන්න යනවනම් ඕගලන් මොනවාරි ප්‍රශ්න තියෙනවා ඒවත් අපිට කතා කරලා මේ පල්ලෙහා number එකෙන් අහගන්න පුළුවන්. අපි උපදේශන ඔක්කොම නොමිලේම කරලා දෙනවා ඕගලන්ට. ඉතින් ඕගලන් මේ video එක කැමති නම් වෙනද වගේම ලයික් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ගැන, බිස්නස් ඔපචුනිටිස් ගැන, ඒ වගේ අලුත්ෙන් එන මැෂින්ස් ගැන, printers ගැන එහෙම දැනගන්න කැමති නම්, අලුත් දේවල් දැනගන්න කැමති නම් ඔයගලට පුළුවන් මේ නම්බර්
ඉතින් බොහොම ස්තුතියි අපේ වීඩියෝ එක බැලුවට. අපි අලුත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ ආයි හමු වෙමු. බොහොම ස්තුතියි.